හොඳයි මේ පාඩමෙන්දි මම කියලා දෙන්නේ අපි කොහොමද Excel ෆයිල් එකක තියෙන data SPSS වලට import කරගන්නේ කියලා. අපි ඉස්සලාම SPSS ෆයිල් එක මේ විදිහට open කරගන්නවා. New data set එකක් තමයි මම ගන්නෙ. අලුත්ම data set එකකට අපි කොහොමද Excel ෆයිල් එකක තියෙන data import කරගන්නේ කියන විදිය තමයි මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ. Excel file එකක් දෙන දත්තා අපි බලමු register number name gender age කියලා headings හතරක් යටතේ විස්තර කීපයක් තාලා තියෙන මතර මෙන්න මේ ටික තමයි මම SPSS වලට import කරගන්න යන්නේ බලමු ඒක කොහොමද කරන්න කියලා file කියන menu එකට යන්න අපි file කියන menu එකේ open කියන tab එකට ගිහින් data කියන command එක දෙන්න පස්සුවට මෙන්න මේ විදිහට ඩයලොග් බොක්ස් එකක් ඕපන් වෙනවා. අපි හොයන්න ඕනේ අපේ Excel ෆයිල් එක අපි කොහෙද තියෙන්නේ කියලා මෙයාට ඉන්ඩිකේට් කරලා පෙන්නන්න ඕනේ අපේ මැෂින් එකේ කොහෙද තියෙන්නේ කියලා. හොඳයි. මෙන්න මේ ෆෝල්ඩර් එකේ තමයි තියෙන්නේ. නමුත් මේක මම ඕපන් කළාට මට පෙන්නන්නේ නැහැ Excel ෆයිල් එක කොහොමද තියෙන්නේ කියලා. ඒකට හේතුව තමයි මෙන්න මෙතන තියෙන ෆෝමැට් එක. Files of type කියන තැන මම Excel කියන ෆෝමැට් එක දෙන්න ඕනේ. මෙතන දුන්නා පස්සේ Excel files මත display වෙලා පෙන්නනවා. එතනින් මම අදාළ Excel file එක මේ විදිහට select කරලා open කියන command එක දෙන්න. පස්සේ වෙනම තවත් dialog box එකක් තවත් message එකක් open කරනවා. message එකේ තියෙන දේවල් අපි හරියට දෙන්න ඕනේ. එතනින් තමයි අපි තෝරාගන්නේ අපි මොන දත්ත ටිකද අපි ලබා ගන්න කියන එක. මේකේ පොඩි tick එකක් දාන්න තැනක් තියෙනවා read variable names from the first row of data කියලා. මේකෙන් කියන්නේ දැන් අපි import කරගන්න දත්ත වලට variable එකක් තියෙනවද නේද variable name එකක් තියෙනවනේ අපි මේක ගත්තොත් එම මේකේ variable එක මොකක්ද register number කියන variable එක ඒ variable එකේ නම මොකක්ද reg no කියලා තියෙන මෙන්න මේ නම ඊට පස්සේ මේකේ name gender age ඔන්න ඔය විදිහට මේකේ කියලා තියෙන message එක පොඩ්ඩක් ආයෙත් කියමු read variable names from the first row of data first row of data කියන්නේ මොකක්ද එන්න මේක first row of data මේක තමයි first row of data එතකොට මේ first row එකේ තියෙන දත්ත variable names විදිහට හඳුනා ගන්න කියන දේ තමයි අපි මෙතන ටික් එක දාන්න ඕනේ. මේ ටික් එක දැම්මේ නැත්නම් එයා එක variable name එක විදිහට අඳුරගන්නේ නැහැ. මම මේ විදිහට ටික් එක දාලා ඔයාලට මේක import කරගත්තට පස්සේ මම තවත් පැහැදිලි කරනවා. ඒකට ඔයාලට මේක හරියටම පැහැදිලි වෙයි. අයිය අපි ටික් එක දාපු එකේ තියෙන වැදගත්කම කියලා. මේ විදිහට ටික් එක දාලා ඊට පස්සේ තියෙනවා worksheet එක අපිට තෝරන්න පුළුවන්. මේක නම් තියෙන්නේ එක worksheet එකයි. sheet 1 විතරයි active වෙලා තියෙන. sheet 2 sheet 3 වල කිසිම දත්තයක් නැහැ. මේවල අපි දත්ත දාලා තියෙනවා නම් මොන හරි දෙයක් අපිට ඒව නම් import කරගන්න අවශ්‍ය අපිට පුළුවන් ඒ අදාළ ෂීට් එක මෙතනින් අපිට ඉන්ඩිකේට් කරලා පෙන්නනවා අපිට අවශ්‍ය ෂීට් එක තෝරන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා රේන්ජ් එක රේන්ජ් එක කියලා කියන්නේ සෙල් රේන්ජ් එක සෙල් රේන්ජ් එක දැන් මෙතනත් මේ පෙන්වලා තියෙන සෙල් රේන්ජ් එක A එකේ ඉඳන් D 10 දක්වා A1 to D10 මෙතන සෙල් රේන්ජ් එක A1 to D10 ඔන්න ඔය කියන රේන්ජ් එක තමයි අපි ඉම්පෝට් කරගන්න යන්නේ. ඔයාලට දැන් යම් කිසි අවස්ථාවකදී ඔයාලට අවශ්‍ය නම් මේ කොටස විතරක් ගන්න. එතකොට ඔයාලට මෙතන සෙල් රේන්ජ් එක වෙනස් කරන්න පුළුවන්. අපි හිතමුකෝ A2 කියලා. A2 to D10. මොන විදියට ඔයාලට අවශ්‍ය විදියට ඒක ලබා ගන්න පුළුවන්. නමුත් මම මෙහිදී මට ෆුල් රේන්ජ් එකම ඕනේ හන්දා මම මෙතෙන්ට රේන්ජ් එකක් දෙන්න යන්නේ නැහැ. මට ඔක්කොම ටික අවශ්‍ය හන්දා මම මේ විදියට දීලා ඕකේ කරමු. ඊට පස්සේ මෙන්න මේ විදියට ඕපන් වෙනවා. register number, name, gender, age කියලා වෙනමම variables ටිකක් හැදිලා තියෙනවා. අපි variable view එකට ගිහලා බලුවොත් එම variables මේ විදියට හැදිලා තියෙනවා. ඒකට හැදෙන්න හේතුව තමයි අපි අර මුලින්ම දුන්නේ ටික් එකක් මේ message එකට එන්නේ මැසේජ් එක දුන්න හන්ද තමයි මේ විදියට මේක හැදුනේ. අපි එහෙම දුන්නේ නැත්නම් එහෙම දෙන්නේ නැතුවත් ඔයා එකපාර try කරලා බලන්න. එතකොට මෙතන variable names ඒ v1 v2 v3 v4 විදියට හැදෙයි. ඒකව try කරලා බලන්න. අපි අර විදියට ටික් එක දුන්නාම එයා ඔටෝමැටිකලි ඒකේ තියෙන heading එකේ නම මේ table එකේ head එක එයා variable එක විදියට යොදා ගන්නවා.
ඔය තමයි ප්‍රධානම ක්‍රමේ අපි එක්සෙල් ෆයිල් එකක තියෙන දත්ත SPSS වලට ඕපන් කරගන්න. මේක නම් අපි උදාහරණයක් විදිහට පොඩි රේන්ජ් එකක් නෙති ඉන්නේ නේද? නමුත් මේක ලොකු රේන්ජ් එකක් වෙන්න පුළුවන්. දත්ත දහස් ගණක් තියෙන එකක් වෙන්න පුළුවන්. අපිට ඉතාමත්ම පහසුවෙන් අපිට එක්සෙල් වලට එක්සෙල් එකෙන් SPSS වලට ඕපන් කරගන්න පුළුවන්. දැන් හැබැයි තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි මේ විදිහට තියෙන එකක් අපිට කොටසක් විතරක් මේකට දාගන්න බැරිද? උදාහරණයක් විදිහට මම තව ෆයිල් එකක් හදලා තියෙනවා. මෙන්න Excel 2 කියන ෆයිල්. ඒකේ තියෙනවා 10 ඉඳන් යටට දේවල්. ඒ කියන්නේ මේ රෙජිස්ටර් නම්බර් 10 ඉඳන් පල්ලෙහාට පිරිසකගේ විස්තර ටිකක් තියෙනවා. දැන් මට ඕනේ මෙන්න මේ සෙට් එක විතරක් Excel වලින් අරකට ඉම්පෝට් කරගන්න. දැන් ඔයා SPSS ෆයිල් එකක තියෙන විදිහ නම් ඔයා දන්නවනේ ඉම්පෝට් කරගන්න නේද? එතනට ගිහිල්ලා data වලින් merge file වලින් add cases හරහා අපිට ඒක merge කරගන්න පුළුවන්. හැබැයි එහෙම පුළුවන් SPSS file එකක තියෙනවා නම් විතරයි. නමුත් දැන් මේක තියෙන්නේ Excel file එකකනේ. එහෙම අවස්ථාවකදී මොකක්ද කරන්නේ? මේක වැඩි හිතන්න යන්න එපා. පොඩිම පොඩි වැඩක් කරන්න තියෙන්නේ. ඔයා මේ range එක මේ විදිහට highlight කරලා නැත්නම් select කරලා මේක copy කරගන්න. Control C. එහෙම නැත්නම් right click කරලා copy කරගන්න පුළුවන්. නැත්නම් keyboard එකේ Control C. ඔන්න විදිහට copy කරගත්තා. හරි මොලේසි. SPSS එකට ඇවිල්ලා මෙතන ඉඳන් ඔයාට පල්ලෙහාට එන්න ඕනේ. මේ cell එක උඩ click කරලා Control V. නැත්නම් paste. Control V. Control V කරන්න. එතකොට මේ ටික හරියටම අපිට paste කරගන්න පුළුවන්. ඒක ලොකු දෙයක් නෙමෙයි ඇත්තටම. මහා ලොකු මෙතන commands ඔහෙ යන්න ඕනේ නැහැ. කොහොමද මේක import කරගන්නේ මෙහෙම කියලා. ඔයාට Excel එකට ගිහිල්ලා අදාළ range එක, අදාළ දත්ත ටික මේකේ තියෙන මොන හරි දෙයක් අපිට ඕනම cell එකක් මේකට copy කරගන්න පුළුවන්. Control C, Control V හරහා කිසිම ගැටලුවක් නැහැ. මෙතෙන්ට ඒක අපිට දාගන්න පුළුවන්. හරිනේ. ඒකත් හොඳට මතක තියාගන්න. ගොඩක් ඌමනා වෙයි ඔයගේ වැඩ කටයුතු කරගන්න. මේ විදිහට ගත්තට පස්සේ අපි variable view එකට ගිහිල්ලා අපිට අවශ්‍ය විදිහට මේ variables වල තියෙන settings වෙනස් කරගන්න පුළුවන්. මේක type එක වෙනස් කරගන්න, width එක ඕනනම් වෙනස් කරගන්න, labels දාගන්න, values දාගන්න අපිට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. මේ share එක වෙනස් කරන්න. ඒක ඔයා පස්සේ මෙව කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය විදිහට මේක settings ටික හදාගන්නයි තියෙන්නේ. මම තව පොඩි දෙයක් කියලා දෙන්න ඕගලන්ට වැදගත් වෙන දෙයක්. ඒ තමයි අපි බලමු මෙතන data view එකට ඇවිල්ලා දැන් මේ male female කියලා මෙතන තියෙනවනේ. අපි සාමාන්‍ය male female වලට ඕගොල්ලෝ කලින් practical එකකදීත් කළා, කලින් පාඩමේදීත් මම කියලා දුන්නා. අපි numerical values තමයි දෙන්නේ. කියන්නේ male වලට 1, female වලට 2. අන්න ඒ විදිහට අපිට numerical values දෙන්න පුළුවන්. මෙතනදී දැන් එහෙම numerical values ඇවිල්ලා නැහැනේ. මෙතන බැලුවොත් එහෙම දෙයක් අපිට බලා ගන්න විදිහක් නැහැ. මොකද අපි male female කියලාම තමයි Excel වලදී type කරලා ගත්තේ. දැන් අපිට මේක වෙනස් කරගන්න ඕනේ. අපි කොහොමද වෙනස් කරන්නේ? අපි යනවා variable view එකට. variable view එකට ගිහිල්ලා gender එකේ values වලට අපි මේක add කරගන්න. එක 1 male කරා, 2 female add කළා. විදියට කරලා මම okay කරනවා. හරි. values දාගන්න එක ප්‍රශ්නයක් නෑ. ඔයගලන්ට ඒක තමයි පාස්වර්ඩ් එකක් දැම් values ඔන්න දාගත්තා. දාගෙන දැම්මම data view එකට යනවා. data view එකට ගිහිල්ලා එහෙම කරලා බලමු. වැඩි හරියයිද? නෑ. එහෙම වෙන්නේ නෑ. මොකද හේතුව? අපි තාමත් මෙතන type කරලා තින්නේ කොහොමද? male female කියලා මම type කරලා තින්නේ. මෙතන type කරන්න ඕනේ කොහොමද? 1 2 කියලා තමයි type කරන්න ඕනේ. male කියන එක මෙතන තින්න ඕනේ 1. එම් බලන්න එතකොට තමයි පෙන්වන්නේ මේක මේ value labels අතර මාරු වෙන එක පෙන්වන්නේ. අපි එතන value එකක් දුන්නොත් විතරයි. නැතුව මේව මාරු වෙන්නේ නැහැ. මොකද අපි මේකට තාමත් නිකන් නමක් විතරයි දීලා තින්නේ. male female කියන නම විතරයි දීලා තින්නේ. එහෙනම් අපි කරන්න ඕනේ මේ male කියන හැම එකක්ම එක බවට පත් කරන්න. මෙතෙන්ට ඇවිල්ලා එක කියලා type කරන්න. ටෙන්ට වෙල්ල එක කියලා ටයිප් කරනවා. එතකොට මොන විදිහට හරි ඊට පස්සේ මේක මේ විදිහට අපි මාරු කරද්දී අපිට බලා ගන්න පුළුවන්. නමුත් මේක පොඩ්ඩක් ප්‍රැක්ටිකල් නෑ නේද? දැන් මෙතන නම් තියෙන්නේ 20යි. මෙතන හිතන්නකෝ 1000ක් 2000ක් වගේ තිබුණා කියලා.
එපා හැම තැන්ටම ගිල්ලා මේල් එක උඩ ක්ලික් කරලා එක කියලා ගහන්නද නැහැ. ඒක ප්‍රැක්ටිකල් නැහැ. එහෙම කරන්න අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒකට අපිට කරන්න පුළුවන් Excel වලත් මේ ඔප්ෂන් එකම තියෙනවා. ඕගොල්ලෝ පාවිච්චි කරලා ඇති අනිවාර්ය Word එකෙත් මේ ඔප්ෂන් එකම තියෙනවා. ඒ තමයි find and replace. find and replace. අපිට find කරන්න පුළුවන් mail කියන එක find කරලා ඒක එක විදිහට replace කරන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. edit වල find කියන ඔප්ෂන් එකක් තියෙනවා. find කියන ඔප්ෂන් එක නැත්තම් control f තමයි shortcut එක. find කියන තැනට ගිහිල්ලා එතන දිනවා replace. replace කියන තැනට එන්න. find කරන්න ඕනේ මොකක්ද? හරිම සරලයි. mail. replace කරන්න ඕනේ මොකෙන්ද? එක කියන එක. ඊළා අපි replace කියන එක දීලා බලමු මොකද වෙන්නේ කියලා. replace වුණා. නමුත් එතන පෙන්නන්නේ නැහැ මේක මාරු කරන්න ඕනේ. හරි. දැන් බලමු. ඊළඟ එකත්. replace. ඉතින් මෙතන පොඩි ගැටලුවක් වෙනවා. replace කරද්දී මේ Gmail කියන එකෙත් mail කියලා කොටසක් තියෙනවානේ. නේද? අන්න ඒ කොටස. එතකොට replace වෙනවා. මොකද mail කියලා කියන කොටස අන්තර්ගත වෙන හැම වචනයකම මේක replace වෙන එක විදිහට. එතකොට FE1 විදිහට මේක replace වෙනවා. මොකද mail කියලා එකක් කැලක් තිබුණා. හරි. හරි. මෙන්න මේ වගේ අවස්ථාවකදී අපිට කරන්න පොඩි option එකක් තියෙනවා. ඒක මම undo කරලා යනවා. show options කියලා තැනක් තියෙන යාට. show options වලට අපි යමු. එතන අපිට දීලා තියෙන options හතරක් අපිට මේ match කරන්න. කොහොමද match වෙන්න ඕන කියන එකට. ඒකේ මේ entire cell කියන option එක මම දෙනවා. entire cell කියලා කියන්නේ අපි replace කරන වචනේ ඒ cell එකේ විතරක්. සම්පූර්ණ cell එකේම තියෙනවා නම් විතරයි ඒක replace වෙන්නේ. උදාහරණ විදිහට මේ mail කියන වචනේ තියෙන ඒ cell එකේ සම්පූර්ණයෙන්ම තියෙන mail කියලා විතරයි. එතකොට අන්න ඒ වගේ cells විතරයි replace වෙන්නේ. බලමු replace කරලා. විදිහට එකින් එක මම රීප්ලේස් කරගෙන යනවා. එතකොට අපිට රීප්ලේස් කරගන්න පුළුවන්. හරි. තත් උතර මතක තියාගන්න නැත්නම් ඔවා එන ප්‍රශ්න බවට පත් වෙන ඔයගලන්ට ඇති වෙන ගැටලු හන්ද තමයි මම ඒකේ විදිහටම කියලා දුන්නේ. හරි. එතකොට ඔන්න ඒ ප්‍රශ්නේ. හරි. ඊට පස්සේ අපි මෙතන බලමු තව මැච් කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඔයා මේව try කරලා බලන්න ඕනේ. මම තව එක ක්‍රමයක් කියලා දෙනවා begins with කියන එක. මේ begins with කියන්නේ පටන් ගන්නවා කියන එක නේ. begin කරනවා කියන්නේ පටන් ගන්න ඕනේ. යම් කිසි වචනයක් එකෙන් පටන් ගන්නවා නම් ඒ වචනේ අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ අකුරු අපිට වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් මෙතන register number එක AB කියලා නේ පටන් ගන්නෙ. මේක මට replace වෙන්න ඕනේ CA විදි. CA.1 CA.2 CA.3 ඔන්න ඔය කියන විදිහට මට replace වෙන්න ඕනේ. එහෙනම් මම කරන්න ඕනේ මෙතෙන්ට find කරන්න ඕනේ AB කියන එක replace වෙන්න ඕනේ කොහොමද CA විදිහට. මෙතෙන්ට මම දෙනවා begins with කියන begins with දීලා මම replace කරමු. මට රීප්ලේස් කරගන්න පුළුවන්. ඉතින් රීප්ලේස් කරන ක්‍රම කීපයක් මෙතන තියෙනවා. මැච් කරන කීපයක් ඒවත් ට්‍රයි කරලා බලන්න ඔයා එකින් එක. මොකද හැමදේම කියලා දෙනවට වඩා දැන් මම කියලා දුන්න යන විදිය හැමදේම ඔක කියලා දෙනවට වඩා ඔයගොල්ලන් ට්‍රයි කරලා වැරදි වැරදි ඉගෙන ගන්නකොට තමයි ඒක ගොඩක්ම මතක හිටින්නේ. ඒක මම විශ්වාස කරන දෙයක් කියන්නම්. මම දැන් යන විදිය කියලා දුන්න කරන විදිය උදාහරණ දෙකක් කියලා දුන්න. ඔයා එකින් ඉස්සරහට මේ විදිහට අරගෙන රීප්ලේස් කරලා බලන්න. පස්සේ මෙන්න මේ විදිහේ මැසේජ් එකක් ඔයාලට සමහර වෙලාවට එයි. මේ මැසේජ් එක කියන්නේ the search string AB was not found කියලා. AB was not found කියලා කියන්නේ දැන් මෙතනනේ මේ සෙල් එක තියෙන්නේ. highlight වෙලා තියෙන කහපාට වෙලා තියෙන. දැන් මේක AB කියලා එකක් නැහැනේ. AB එකක් නැහැ කියන එක තමයි මේ විදිහේ මැසේජ් එකක් කියන්නේ. හරිනේ. මේ විදිහේ මැසේජ් එකක් ඒක ගණන් ගන්න එපා. ඒක ලොකු issue එකක් නෙමෙයි. මේක okay කරලා දාන්න. මොකද අපි ඒවා replace කියලා දීගන්නේ අද තමයි මේ මොම්මේ. මේ replace කරන්න පුළුවන් replace සහ replace all කියන දෙකෙත් මම වෙනස පොඩ්ඩක් කියලා දෙන්නම්. replace කියලා කියන්නේ අපිට මේ එකින් එක cell එකට ගිහිල්ලා බල බල replace කරන්න පුළුවන්. මම දැන් කරපු විදිහට. නමුත් replace all කියන එක දුන්නොත් එම එකපාරම මේක replace වෙලා යනවා. බලමු. මම මේ CA කියන එක නැවත replace කරන්නම්කෝ AB විදිහට.
රිපලස් ඕල් කියන එක දුන්නොත්ේම එක පාරිම මේක රිපලස් වෙලා අපිට කොච්චරක් රිපලේස්මන්ට් වුණාද කියන එකත් දැනගන්න පුළුවන්. එයා අපිට මැසේජ් එකකින් කියන මේක ඕකේ කරන්න ඇති. හරිනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි Excel ෆයිල් එකක තියෙන ඩේටා SPSS වලට ලබා ගන්නෙත් සහ මොනහරි දෙයක් අපිට රීප්ලේස් කරන්න ඕන නම් දත්තයක් රීප්ලේස් කරන්න ඕන නම් වෙනම අකුරක් ඉලක්කමක් විදියට ඉලක්කමක් අකුරු විදියට අකුරු අකුරු විදියට ඉලක්කම් ඉලක්කම් විදියට අපිට රීප්ලේස් කරන්න හැකියාවක් තියෙනවා SPSS වල. ඒකට අපි ගන්න command එක තමයි find and replace. shortcut එක තමයි control F.